කරු කතානායකතුමනි මම හිතන්නේ විමල් වීරවංශ මහත්මයා මතු කරපු ප්‍රශ්නෙට වැරදි මතයක් යන්න පුළුවන් අපි මේ මිලදී ගන්නේ මේ ඉතාමත්ම අඩු මුදලට අපිට ලබා ගන්න හැකියාව තිබියදී අපි වැඩි මුදලට ඉන්ධන මිලදී ගන්නවා කියන මතයක් සමාජගත වෙන්න පුළුවන් මම ගරු කතානායකතුමනි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ කාර්යභාරයට අපි නායකත්වය දෙන්නෙත් පහුගිය සති 6ක පමණ කාලේ මීට පෙර අවුරුදු 1මාරක් මේ කටයුත්තේ 135කට අඩුවෙන් දැන් තියෙන මිලට වැඩි අඩුවෙන් 135කට අඩුව මිලදී ගැනීමේ හැකියාව තිබුණා නම් එතුමාගේම සන්ධානයේ නියෝජනය කරන හිටපු අමාත්‍යවරයා තමයි මේ බලශක්තිය අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් තිබුණේ ඒ නිසා අපි හොයලා බලන්න ඕන ඒ කාලය තුලදී හැකියාව තිබියදී අවුරුදු 1මාරක් පමණ මේ 135කට අඩුවෙන් මුදල් වලට ගන්න තිබිච්ච ක්‍රියාකලාපයක් අඩපේ අඩු වෙලා තියෙනවද කියන එක. නමුත් ඒ වගේම ගරු කතානායකතුමනි මම කතා කළේ මම ගරු කතානායකතුමනි එමෙතුමනි ඒ අය ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අය ඒ දැන් ඉන්දියාවේ වාසිය ගන්න ටෙන්ඩර් මගින් රුසියාවෙන් මිලදී ගන්න නෙවෙයි. ඒ ගිවිසුම් ගත වෙනවා ගිවිසුම් ගත වෙලා ඒ ගිවිසුමට අනුකූලව ගරුදුනු වෙනවා මම කියන්නේ ඒ පියවරට අපි ගිහිල්ලා නැහැ ඒක මේ ඔබතුමා ඉලක්ක කරගෙන කරන චෝදනාවක් නෙවෙයි ඒක නෝනේ අය කියන ප්‍රශ්නෙට අපි කවුරුත් වග කියන්න ඕනේ හැබැයි රාජ්‍ය නායක මට්ටමින් මේක ආරම්භ වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ අර කතානායකතුමනි මේක මම පැහැදිලිව කිව්වා රුසියානු තානාපතිතුමා හමු වෙච්ච වෙලාවේ ඔවුන් කරපු ප්‍රකාශය විශේෂම ටෙන්ඩර් ක්‍රියාවලියට එන්නේ නැහැ කියන එක ඔවුන් දන්නවා ඉන් පසු අපි කණිත සංස්ථාව හැටියට විශේෂම ඉල්ලීමක් කරා පමණක් නෙවෙයි ඒ වෙලාවේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වුණා ගරු කතානායකතුමනි විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඒ වෙලාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා හැටියට රුසියාවේ අග්‍රාමාත්‍යවරයාට සහ රාජ්‍යතාන්ත්‍රිකව ඒ කටයුතු වලට අවශ්‍ය ලිපිගුණ පවා හුවමාරු කරගත්තා ඒ අනුව තමයි ඒ සාකච්ඡා ආරම්භ කරේ ඒ වගේම ඔබ කියපු මීට පෙර ලබා දීලා තිබුණු ණය ක්‍රමේ ඩොලර් මිලියන 300ක පමණ ණය මුදලක් ලබා දී තුන ආරක්ෂක අංශයේ කටයුතු වලට ඒ කටයුතු වලටත් ගරු කතානායකතුමනේ ඉල්ලීමක් කරා ඩොලර් මිලියන 130ක් ඉතුරු වෙලා තිබුණා ජනාධිපතිතුමාම ඒ සඳහා මැදිහත් වෙලා දුරකතරින් පවා ඉල්ලීමක් කරා ඒ පිළිබඳව තානාපතිතුමිය මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය තවමත් කටයුතු කරන රුසියාවේ ඒ වෙනුවෙන් ඒ අදාළ ලිපිගොනු ඉදිරිපත් කළා තිබෙනවා නමුත් ඔවුන්ගේ මතය වුණේ විශේෂයෙන්ම මේක මේ යුද හමුදාවේ කටයුතු වලට එහෙම නැත්නම් හමුදාවන් වල කටයුතු වලට වෙන් කරපු එකක් වෙන එකකට වෙන් කරන්න බෑ කියලා නමුත් ඊට පස්සේ ඉල්ලීමක් කරා අඩුමතරමේ හමුදා වලට ලබා ගන්න ඉන්ධන හැටියට හමුදා වල වාහන වලට ලබා ගන්න ඉන්ධන හැටියට 130 දෙන්න පුළුවන්ද කියලා නමුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ඒ පැත්තෙන් ලැබුණේ නැහැ ඒ නිසා කොයි වෙලාවකවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ජනාධිපතිතුමා හෝ වර්තමාන අගමැතිතුමා හෝ හිටපු අගමැතිතුමා මේ පිළිබඳව කටයුතු අඩාල කරලා තිබුණේ නැහැ. ඒ පිළිබඳව දිගින් දිගටම කටයුතු කරා. නමුත් ඔවුන් දිගින් දිගටම ඔබතුමා කියපේක නිවැරදි. ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ තියෙන නීති ක්‍රම අනුව ඔවුන් කිව්වේ සාමාන්‍යයෙන් ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක් වෙලා තියෙන. රටක් සමග ක්‍රෙඩිට් ලයින් එකක් පිළිබඳව සාකච්ඡා කරද්දී වෙන අනපනක් තියෙන ඔවුන්ට සාකච්ඡා කරන්න. ඒ නිසා මේ ක්‍රියාවලිය කරගෙන යන අද උදෙත් මට තානාපතිතුමිය කතා කරා මොස්කව නගරේ ඉන්න තානාපතිතුමිය ඒ වගේම ගිය සතියේ මෙහෙ ඉන්න තානාපතිතුමා කතා කරලා අපෙන් ඉල්ලගත්ත අපිට හුවමාරු කළ තියෙන ලිපිගොනු පිළිබඳව ඔහු විශේෂ මැදිහත් වීමක් කරන්නම් කියලා මම කැමති විශේෂයෙන්ම ඔබතුමන්ලා කිව්ව ආකාරයට ඔබතුමන්ලා නායකත්වය දෙන්න පුළුවන් නම් 135කට අඩුවෙන් අඩුමතරමේ 115කට අඩුවෙන් හරි කමක් නැහැ ඉන්ධන ටික ගන්න පුළුවන් නම් ඒ කමිටුවේ ප්‍රධානියෙක් හැටියට වාසුදේවතුමා කටයුතු කරන්න කැමති නම් අපේ නිලධාරි මණ්ඩලය සම්පූර්ණ මේ සඳහා සහයෝගය දෙන්නම් ඔබතුමාට ඒ වගකීම සම්පූර්ණයෙන් අපි දෙන්නම් එතකොට අපි රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමත් ඔබතුමන්ලට අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙන්නම් ගරු කතානායකතුමනි කාංචන විජේසේකර අපේ තරුණ ආදුනික ඇමතිතුමා මේ ප්‍රශ්නේ අල්ලගත්තේ හරිතැනින් නෙවෙයි හොඳට ගන්න මම ඒක ගැන මගේ ප්‍රශ්නයක් නෑ හැබැයි ඉතින් මම කියන්නේ ආදුනිකයන් තාම දැයි තුමන් කිව්ව සති කීපය කියලා දැන් මගේ ප්‍රශ්නේ මම ඔබතුමාට පැහැදිලිව කිව්වා මේක මේ අපිද කවුද කියන එක නෙවෙයි රාජ්‍ය නායක මට්ටමින් මුලින්ම අත්තිවාරම දාන්න ඕන ඒ අත්තිවාරම දැම්මට පස්සේ තමයි ওই සම්ප්‍රදායික උත්තරේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ දැන් අපිට ওই ලැබෙන්නේ සම්ප්‍රදායික උත්තර ඒ සම්ප්‍රදායික උත්තරෙන් එලියට ගිහිල්ලා උත්තර දෙන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ අපිට දැනුම් දුන්නා හැබැයි ඒක වෙන්නේ අපි මේ අපි කවුරුරි ගිහිල්ලා කරන සාකච්ඡාවකට අනුව නෙවෙයි
ini sa Vasudeva ematthuma mantri thuma hari maawa hari oke daala ogulo tender kandewai kiyala egolo enne ne miladi ganin committee kiyanne tender ne api kiyanne mulin ara givisumata yanna ඒ ආර්ථික ගිවිසුමට යන්න ඉන්දියාවත් අස්සම් කරලා තියෙන රුසියාවයි ඉන්දියාවත් අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න තායිලන්තයයි රුසියාවයි අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න සිංගප්පූරුවයි රුසියාවයි අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න වියට්නාමයේ රුසියාවයි අස්සම් කරලා තියෙන ගිවිසුම අධ්‍යයනය කරන්න ඒ ගිවිසුම අධ්‍යයනය කරලා අපිට සුදුසු පරිදි ඒ ගිවිසුමට එළඹෙන්න අන්න එළඹුණාට පස්සේ තමයි ඩිෆෝල්ට් වෙච්ච රටක් වුණත් මානුෂවාදී පැත්තෙන් බලලා ඒ සහයෝගය ගන්න පුළුවන් වෙන්නේ මොකද අපි හොඳටම දන්නවා රුසියාව යුක්‍රේනියත් එක්ක යුද්ධයක පැටලිලා හිටපු මේ කාලෙත් ඩොලර් බිලියන් 100කට වඩා ඒගොල්ලෝ ඒ ව්‍යාපාරවලින් හොය වැහුවා ඒගොල්ලෝගේ ආර්ථික තත්ත්වය ඉතා බලවත් ඔය අපිට ගොඩක් මේ 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 සුහද පණිවිඩ වෙන කිසිම කෙනෙක් තාම අපිට එහෙම උදව් මැදිහත් වීමක් වෙලා නැහැ ඉතින් ඒ නිසා කරුණා කළ මෙතන මට පේන්නේ ආණ්ඩුවේ උපාය මාර්ගයේ තියෙන්නේ IMF තරහ නොකර ගන්න සීමාවට යනවා ඒකයි ප්‍රශ්නේ IMF තරහ කරගන්න කියලා මං කියන්නේ කරුම් අන්තිම කාලේ ඒකට යටත්ව මේව දිහා බැලීම විසින් සහයෝගය ගන්න පුළුවන් අනිත් පාර්ශව අපිට ගිලිහිලා තියෙනවා ඒක තමයි මෙතන වෙන වැරද්ද ඔව් අසුවාස් දේවනා නැක් කර මෙතුමා ඉක්මනින් කියන්න අවශ්‍යයි ගරු අපේ කංචන විජේසේකර මැතුමා එක්ක අපි සහයෝගයෙන් වැඩ කරන්නයි අපි උත්සාහ කරන්නේ ඒක එතුමා අපේ පැත්තට බෝලේ දමලා ගහපන් කියලා කියන්න හදන එක ඔබතුමාගේ අවංක රාජ්‍ය තාන්ත්‍රිකත්වයට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම ඔබතුමාට අපි කියන්නේ ඔබතුමා ඛනිජ තෙල් ඇමතිවරයා හැටියට රුසියාවේ ඛනිජ තෙල් ඇමතිවරයාත් එක්ක සම්බන්ධ වෙන්න යම් උත්සාහයක් ගත්තනම් අන්න ඒකයි අපේ උනන්දුව. අපි රුසියන් තානාපති කාර්යාලයට ගිහිල්ලා කරන්නේ ඒ සම්බන්ධය ඇති කිරීමට ඔබතුමාට උපකාර වෙන්නත් ඒ සම්බන්ධය ඇති කිරීමට උපකාර වෙන්න. මා ඉල්ලා සිටින ඔබතුමාගෙන් මාව මම පන්ත්‍රීවරයෙක් විපක්ෂයද ඒ නිසා ඔබතුමා කැඳෙව්වොත් යම් කාර්යයක් කරන්නට එන්න කියලා ඒකට එන්න බෑ කියනවා නෙමෙයි. නමුත් එහෙම නෙමෙයි මේ කාර්යය වෙන්නේ. ජනාධිපතිතුමාගේ මට්ටමින් ඒ ජනාධිපතිතුමාටත් ඔබතුමාගේ මට්ටමින් ඒ කණිතේ ලැමතුමා එක්කත් සම්බන්ධයක් ඇති කරගෙනලා රාජ්‍ය තාන්ත්‍රිකව ඔබතුමා ඇතුළු බලවත් කණ්ඩායමක් එහි යන්න ලෑස්ති කරගත්තොත් අපේ එහි ඉන්න තානාපතිතුමිය මගින් හීතුමනා පසුබිම් ලෑස්ති කළා. අන්න එතකොට අපි දන්නවා ඔබතුමා අවංකව ඒගෙන සීරියස්ලි උත්සාහයක් දරනවායි කියලා. බොහොම ස්තුතිවන්තයි තුමා. 27 2 ඇරේ ප්‍රශ්න අතුරේ රතන ස්වාමීන් වහන්සේ